ශ්‍රීලාංකීය සමෘද්ධිමත් අගනගරයේ වූ ජයවර්ධනපුර කෝට්ටේ හදවත බඳු වූ දියවන්නා ඔය අද්දර ජපන් මිත්‍රත්ව මාර්ගයත් අපේ ගම පරිශ්‍රයටත් යාබදව හරිත නිල්ලත සීලස දෑයට තිලින කිරීමේ අභිලාෂයෙන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම යථාර්ථවත් කරමින් ගරුවග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුන්ගේ උපදේශකත්වයෙන් නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරලීම් සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලගුඩ හේවා මැතිතුන්ගේ පූර්ණ මෙහෙයවීම මත ඉදි වූ ජාතික සඳුන් අරණ තරුණ සහ ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමන්ගේ සුරති 2021 වූ ඇසළ මස 20 වන දින ජාතියට දායාද වූ වග පරිසරය ගැන හැමදාම කතා කරනෝ නත් පරිසරය ගැන රජය කරන වැඩ කොටස බොහෝ දිනක් දන්නේ නැහැ. අද එක ශාකයක් නෙවෙයි අද ලංකාවේ ඉතාමත්ම වටිනා ශාකේ 1200ක් පැල කරපු ඉතාමත්ම සුන්දර උයනක් විවෘත කිරීමේ කාර්යයට තමයි අපි සහභාගී වෙලා ඉන්නේ. මේ ජාතික සඳුන් නුරන සම්පූර්ණයෙන්ම වාගේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් අනුව බිහිවෙච්ච දෙයක්. අපිට උපදෙස් දුන්නේ මේ කාර්යය කරන්නට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා. මගේ නිලධාරීන් ගරු ලේකම්තුමා ඇතුළු නිලධාරීන් විශේෂයෙන්ම මේ සඳහා සහභාගී වෙච්ච නිර්මාණ ශිල්පීන් සියලු දෙනා ඉතාමත්ම කැපවීමෙන් මේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්නට කටයුතු කළා. මෙම ජාතික සඳුන් අරණ පරිශ්‍රය නිර්මාණය කර තිබෙන්නේ අක්කර 9ක පමණවන නාගරික සංවර්ධන අධිකාරිය සතුව පැවති මේ වනතෙක් භාවිතයට නොගත් භූමියකයි. රුපියල් මිලියන 132ක් වැය කරමින් පළමු අදියර යටතේ ආරම්භ කළ සඳුන් අරණ ව්‍යාපෘතිය සැලසුම් කිරීම, නිර්මාණය කිරීම, ව්‍යාපෘති කළමනාකරණය හා මූල්‍ය දායකත්වය යන සියල්ල සිදු කෙරෙන්නේ නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරලීම් සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති නාගරික සංවර්ධන අධිකාරියේ පරිසර හා භූදර්ශන අංශය විසිනි. අදියර දෙකකින් නිම කළ ව්‍යාපෘතිය අවසන් කිරීම සඳහා දෙවන අදියර සඳහා වැය වූ මුදල රුපියල් මිලියන 162ක්. ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාව මෙම ඉදිකිරීම් කාර්යභාරය ශ්‍රී ලංකා යුද හමුදාවත් ගුවන් හමුදාවත් සිවිල් ආරක්ෂක බලකායේ නොමද දායකත්වයෙන් මෙහි ශාක සිටුවීමේ කාර්යභාරය ඉතා සාර්ථක අයුරින් සිදු කළා. ඖෂධීය හා වාණිජමය වටිනාකමක් ඇති මෙම සඳුන් අරණ තුළ සුදුහඳුන් ශාක 900ක් සහ රතුහඳුන් ශාක 300ක ප්‍රමාණයක් රෝපණය කර තිබෙනවා. එපමණක් නොව ශාක සම්පත රැකගන්නට කරන වෑයම අතරතුර එහි අලංකාරය ගැනත් අප අමතක කළේ නැහැ. එනිසාම මේ වාස්තු විද්‍යාත්මක ලක්ෂණ වඩාත් කැපී පෙනෙන ආකාරයෙන් සෞම්‍ය අලංකාරවත් ආලෝකකරණයක් ගෙන ඒමට උත්සාහ කර තිබෙනවා. ඒ අලංකාරයට පොහොසත් බව එකතු කරන්නේ මෙම උද්‍යානයේ සරසන විශාල ප්‍රමාණයේ ජල පොකුණු දිත්වයත් ජලමල් සහිත බිත්තිවලින් සමන්විතව විසිරුණු ප්‍රධාන පීඨිකාවක් වීම තවත් සුවිශේෂී තත්ත්වයක්. ඒ වටා පිහිටි නොගැඹුරු පොකුණු 12ක් මෙයට එක් කරන්නේ වඩා විචිත්‍රවත් වූ සුන්දරත්වයක්. මෙම ජාතික අරණ සිත මනස සුබාදහම සඳහා පමණක් නොව කලා නිර්මාණයන්ට අපූරු තෝතැන්නක් සපයන අරුම පුදුම ප්‍රාසංගික වේදිකාවක් ලෙස භාවිතා කිරීමේ හැකියාවද පවතිනවා. අපේ රටේ උද්‍යාන කියන සංකල්පය අපට අලුත් සංකල්පයක් වෙයි. දුර්ලභ සඳුන් ශාක 1200කට ආසන්න ප්‍රමාණයකින් ලංකාවේ ඉතිහාසයේ පළමු වතාවට සඳුන් උද්‍යානයක් ගොඩනැගිලා තියෙනවා. අතිගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ සම්බන්ධ වෙන්න හිටියත් නුවලක්විය හේතුවක් මත එතුමාට සහ සම්බන්ධ වෙන්න බැරි වුණා. ගරු නාලක්ගොඩ හේවා අමාත්‍යතුමාටත් නාගරික සංවර්ධන අධිකාරිය ලේකම්තුමන් සභාපතිතුමාතුළු සියලු කාර්ය මණ්ඩලයේ එතුමාගේ සුභාශිංසන මේ අවස්ථාවේ අපි පිරිනමනවා. එවගේම දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා නව නගර 100ක් හරිත නගර 100ක් බවට පරිවර්තනය කරමින් පරිසර හිතකාමී නාගරික සංවර්ධනයක් මේ රටේ ස්ථාපනය කරන්න ඒ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දර්ශනය යථාර්ථවත් කරන්න කටයුතු කිරීමේ වගකීම ඔබ තමුන් ආසලා සතුව තියෙන බවත් මතක් කරමින්
සුභපතන වනාලක ගොඩේවගරු අමාත්‍යතුමාට වගේම නාගරික සංවර්ධන අධිකාරිය අතුළු අමාත්‍යංශය සියලුම නිලධාරීන් නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරලීම් සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යංශය වසරක් වැනි කෙටි කාලයක් තුළදී මෙම කටයුතු ඉතා සාර්ථක ලෙස නිමා කර ජාතියට දායාද කිරීමේ වාග්ය ලබන්නට වාසනාවන්ත වනවා මේ සියලු ප්‍රයත්නයන්ගේ අභිප්‍රාය වන්නේ ජාතික දන නිධානයක් බඳු මේ අනර්ග ශාක සම්භාරය විශාල වෘක්ෂයන් ලෙස වර්ධනය වී අනාගතයේදී අප ලක්තරණීය මෑණියන්ව සිහිලසින් සනසනු දැකීමයි